Sadu, sadu, sadu. Avasarai gauruniya swami mahanse. Manasanam hotedi shenayak anithya weduwahama tiya anisansa gana kiyanakota shenayak anithya weduwoth eka mahatpalayi mahanisansay kiyala kiyana. ඇයි අපි හඳ දැන් එතන මරණාසන්න මොහොතේදී එහෙම අනිත්‍ය වැඩිමත් මොහොතක් මෛත්‍රිය වැඩිමත් මරණයට කලින් නිකන් අනිත්‍ය වැඩුවා කියලා අපේ සෝවාන් ඵලයකට පත් වෙන්න බෑ. මෛත්‍රී මොහොතක් වඩපු නැති මනසෙක් ලෝකේ හොයා ගන්නත් අමාරුයි එතනම. ඒ වගේ පසුබිමක් අපි දකිනකොට මරණාසන්න මොහොතේදීම ක්ෂණයක් අනිත්‍ය වුනහම මහත්ඵලයි මහත්සංසය වෙන්නේ කොහොමද අපි හඳුනන්නේ? මෙහෙමයි මාතද මාත්‍ය උතෙන්දී ප්‍රශ්න කරන්නේ. දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී අනිත්‍යය කියන සංඥාව වඩනවා. නමුත් වැඩුවාට අපි සෝවාන් ඵලයටපත් වෙන්නේ නැහැ. නමුත් එතනදී මහත්ය අහන්නේ හරිය සාමාන්‍ය ජීවිතයේදී අනිත්‍යයි කියලා වැඩුවාම මං තාම සෝවාන් ඵලයටපත් උනේ නැහැ. නමුත් මං යම් මොහතක මරණාසන්න වෙලාවේ මගේ අවසාන චුති සිත මං අනිත්‍යයි කියලා දැක්කොත් කොහොමද සෝවාන් ඵලයටපත් වෙන්නේ කියන කාරණේ. ඒක එතනදී මහත්ය බුදුරයන් වහන්සේ දේශනා කරපු ධර්මයත් එක්ක අපි ගලපලා දකින්න වෙනවා. බුදුරයන් වහන්සේ දේශනා කරන ඇසුරු සෙනක් යම් කෙනෙක් අනිත්‍ය සංඥාව වැඩුවොත් ඔහු අනිවාර්යයෙන්ම මාර්ගඵලලාභී දෙවියන් අතර උප්පත්ති ලබන්න කැමති වෙන්න ඕනේ කියලා. ඇසුරු සනක් යම් කෙනෙක් මෛත්‍රිය වැඩුවොත් එයා බ්‍රහ්මතලයේ උපතක් ලබන්න දක්ෂ වෙන්න ඕනේ කියලා. එහෙනම් මාත එතනදී අපි ගලප ගන්න ඕනේ මේ ඇසුරු සනක් කියන්නේ අවසාන චුති සිට. මොකද එසේ නැතුව මේ ලෝකේ ඉන්න ඕනෑම මිනිස්සෙක් ඇසුරු සනක් ජීවිත කාලය තුල මෛත්‍රිය වඩලා තියෙනවා. ඒ වැඩුවායි කියලා හැමෝම බ්‍රහ්ම ලෝකෙට යන්නේ නැහැ. එනම් මෙතනදී මේ ඇසුරු සැන කියලා කියන්නේ බුදුරයන් වහන්සේ උපාදාන පත්‍යා භව කියන ධර්මතාවයේ තුල ඉඳගෙන අර අවසාන චුති සිටේ ඇසුරු සැනක් වන් වැඩෙන්නා වූ අනිත්‍ය සංඥාව ගැන මේ කතා කරන්නේ. ඒතොර එතනදී යම් කෙනෙකුට මරණාසන්න මොහොතේදී ඇසුරු සැනක් වන් අවසාන චුති සිට අනිත්‍යයි කියලා දකින්න නම් අනිවාර්යයෙන්ම මහත්වයා දීර්ඝ කාලයක් අනිත්‍ය වඩලා පුහුණු කරපු කෙනෙක් වෙන්න ඕන. තේන. එතකොට යා අනිත්‍ය වඩලා පුහුණු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම යා කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණිය නුවණින් මෙනෙහි කිරීම තුලක් දක්ෂභාවයේ තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒ තුනත් පරිපූර්ණ නම් අනිවාර්යයෙන්ම යා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කළා වූ කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එතකොට මේ සියල්ලම හේතු සාධක නිසා මහත්වෝ කෙනෙකුට අවසාන චුතිසිත අනිත්‍යයි කියලා ගලප ගන්න දක්ෂ නම් එයා අනිවාර්යයෙන්ම මාර්ගඵලලාභී දෙවියන් අතර උපත ලැබනවා. මොකද එයා අවසාන චුති සිටේදී දකින්නේ ධර්මය. ධර්මය කියන්නේ අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව කියන්නේ කොහොමද? සංස්කාරයන්ගේ අනිත්‍ය බව. පංච උපාදානස්කන්ධේ අනිත්‍ය බව. ඒතකොට දැන් මහත්මයා මෙතෙන්දී ප්‍රශ්න කරන්නේ එහෙමනම් ස්වාමින් වහන්සේ අවසාන චුති සිටේදී අනිත්‍ය සංඥාව වැඩිද්දී සෝවාන් ඵලයටපත් වෙනවා නම් ඇයි සාමාන්‍ය ජීවිතයේ අනිත්‍යය කියලා වඩාදී සෝවාන් ඵලයටපත් වෙන්නේ නැත්තේ කියලා තේන්න. එතෙන්දී මාත්‍ය සාමාන්‍ය ජීවිතයේ අනිත්‍ය සංඥාව වැඩිමත් මරණාසන්න මොහොතේදී අනිත්‍ය සංඥාව වැඩිමත් කියන දේ ආසයි පොළොවයි වගේ වෙනස්කම් තියෙන කාරණා දෙකක්. මරණාසන්න මොහොත කියන්නේ මාත්‍ය අපි සියල්ලම අතහරිනවා කියලා දැනගන්න මොහොත. එයා ඒ මොහොතේ දකිනවා මං බිරිඳ මට අතහැරිනවා, දරුවා මට අතහැරිනවා, මගේ දේපල අතහැරිනවා, මගේ කීර්ති ප්‍රශංසා නම්බුනාම ජීවිතේ මේ සියල්ල අතහැරිනවා කියලා දකින මොහොතේ අනිත්‍ය සංඥාව කියන්නේ මහත්යෝ අවුරුදු 10ක් අනිත්‍ය සංඥාවට වැඩිය වටිනවා. තේනවා? එතන නමුත් මේ මොහොතේ මහත්ය අනිත්‍ය සංඥාව දකින්නේ මේ සියල්ලම තව හිතකින් මගේ කරගෙන තේන්න. එතන මේ මොහොතේ දකින අනිත්‍ය සංඥාව වගේ නෙමේ මරණාසන්න මොහොතේ දකින අනිත්‍ය සංඥාව මහත්වෝ අර සියලුම නිත්‍ය සංඥාවන් යටපත් කරලා සංස්කාරයන්ගේ රූපේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් මතු කර ගන්නව සංඥා. තේන්න. ඒ නිසා ඒකේ ඒ අනිත්‍ය සංඥාව මහත්ව මරණාසන්න මොහොතේ සකස් කර ගන්න අනිත්‍ය සංඥාව මේ සාමාන්‍ය ජීවිතයේදී අපි ඇති කර ගන්නා අනිත්‍ය සංඥාව වගේ දෙයක් නෙමෙයි. තේනවාද? ඒ නිසා නමුත් එතනදී අවසාන චුස්සිතේදී අනිත්‍ය සංඥාව ඇති කර ගන්න නම් අනිවාර්යයෙන්ම මාත්‍යෝ අපි දීර්ඝ කාලයක් අනිත්‍ය සංඥාව වඩලා පුරුදු කෙනෙක් වෙන්න ඕනේ. තේනවාද? එසේ නොමැතිනම් අවම වශයෙන් අපි සංසාරයේ අනිත්‍ය සංඥාව වඩලා පුරුදු කරලා ඒ මරණාසන්න මොහොතේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ඔස්සේ අනිත්‍ය සංඥාව මතු කර ගත්තා වෙන්න පුළුවන්. දැන් කෙනෙක් ඉන්නෝ යා ජීවිතයේ අනිත්‍ය සංඥා වැඩුවේ නැහැ. නමුත් පින් කළා, දන් දුන්නා, සිල් රැක්කා, කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුවා, සද්ධර්ම ශ්‍රවණය කළා. නමුත් කළාට නුවණින් මෙනෙහි කළේ නැහැ. නමුත් මරණාසන්න මොහොතේ මෙයාගේ මේ පිනේ ශක්තිය වැඩි පිටිපස්සේ. ඒ වගේම පෙර ජීවිතයේ මේ අනිත්‍ය සංඥාව හොඳින් පුහුණු කරලා තිබ්බා. ඒ නමුත් තිබ්බට මේ ජීවිතයේ නුවණින් මෙනෙහි කිරීමේ අදක්ෂභාවය නිසා අනිත්‍ය සංඥා මතු කළේ නැහැ. නමුත් දැන් මරණාසන්න මොහොතේ දැන් මෙයා බණක් අහලා තිනවා, ධර්ම දානයක් කරලා තිනවා, පිනුත් කරලා තිනවා. ඒ නිසා මේ කුසල් ශක්තිය නිසා මරණාසන්න මොහොතේ මෙයාගේ ඇඳ ළඟට කවුරුහරි ස්වාමීන් වහන්සේ කෙනෙක් එනවා. ඒ ආවේ කුමක් නිසාද? සංස්කාර පත්‍ය විඥාන.
ස්වාමීන් වහන්සේට දැනීම සකස් වුණා මෙයාගේ සංස්කාරයන් නිසා මේ මිනිස්යා ළඟට යන්න ඕනේ කියන කාරණේ. එතකොට මරණාසන්න මොහොතේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟ ඇද්දක් දැකිද්දී අන්න අර මහත්යා දැන් පිනේ ආස්වාදය තුලයි ඉන්නේ අනිත්‍ය සංඥාව කඩේනේ. නැහැ මේ අය අනිත්‍ය සංඥා පුහුණු කරේ නැහැ. ස්වාමීන් වහන්සේ දකිනවා මෙයා පිනේ ආස්වාදය තුල ඉන්නවා සතුටෙන් සැපෙන් ඉන්නේ. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ මොහොතකින් කියනවා මහත්යෝ ඔය සකස් වෙන්නා වූ ආස්වාද ජනක හිත අනිත්‍යයි කියලා දකින්න උතන තියෙන සංස්කාරයක් සංස්කාරය අනිත්‍යයි කියන දැන් එයා එක පාට අනිත්‍යයි කියන දකින්න මොහොතේ මහත්යෝ මාර්ගඵල ලාභී දෙවියන් අතර මොකද එයාට ඒ දකින්න ශක්තිය ගිය ජීවිතේ සංස්කාර තුල තිබ්බා. ගිය ජීවිතේ සංස්කාරයන් තුල අනිත්‍ය සංඥාව වඩලා පුහුණු වෙලා තිබ්බා. මේ ජීවිතේ පින උපරිම ශක්තියෙන් වැඩිලා තිබ්බා. පිනට අදාළව සංස්කාර පත්‍යා විඥානං ස්වාමින් වහන්සේටත් එතෙන්ට ඉන්න හිත සංස්කේ තේන්. ඉතින් එහෙම තමයි ගල්පගන්නේ. හැබැයි මහත්යෝ යම් මේකින් මිය යාමට සිටි පුද්ගලයාට පෙර පින නොතිබ්බා නම් ස්වාමින් වහන්සේට එතෙන්ට ඉන්න හිත සකස් වෙන්නේ නැහැ. ඒකත් එහෙම තේරුම් ගන්නවා. තේරෙනවද? අනිවාර්යම පෙර මේ ජීවිතේ තිබුණා වූ ඒ කුසල් ශක්තියත් පිනත් ඒ වගේම පෙර ජීවිතේ අනිත්‍ය සංඥාව වඩලා තිබ්බා වූ පුරුද්දක් තුල සකස් වුණා වූ සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවයේ තුලයි තමන්ව බලන්න ස්වාමින් වහන්සේ කෙනෙකුට එන්න හිත සකස් වුණේ. දැන් මෙතනදි මේක තවත් පැහැදිලි කරගන්න කාරණයක් තමයි බාහ්‍ය දාරුචිරිය කියන මේ රහතන් වහන්සේගේ කතාව. ඒතර බාහ්‍ය දාරුචිරිය කියන්නේ කවදාක්වත් බුදුරජාණන් වහන්සේ දැකලා තිබෙන්නේ නැහැ. රහතන් වහන්සේ කෙනෙක් දැකලා තිබෙන්නේ නැහැ. රහතන් වහන්සේ කියන නම බුදුරජාණන් වහන්සේ කියන නම පමණයි අහලා තිබෙන්නේ. නමුත් ඒ රහතන් වහන්සේ කියන නම අහද්දිම එයා හිතුවා මම රහතන් වහන්සේ කෙනෙක් කියලා කාරණේ. නමුත් බාහ්‍ය රහත් වෙලා හිටියේ නැහැ. අවසානයේ බාහ්‍ය දවස් ගානක් නිදි වරාගෙන ආහාරයක් නැතුව බුදුරජාණන් වහන්සේ කියන වචනේ හොයාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බුදුරයන් වහන්සේ කියන එක ගාථා පදයකින් තේරෙනවද? එක ගාථා පද හතරකින් බාහ්‍ය ධාතු මේ දාරුචරිය ගිහි ඇඳුම පිටින්ම රහත් ඵලයටපත් වෙනවා. මේ මහපාරක් අයිනේ රහත් ඵලයටපත් වෙන්නේ ගිහි ඇඳුම පිටින්. එතන බලන්න ගාථා පද හතරක් තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මහා පාරක් අයිනේදි මේ බාහ්‍ය දාරුචිරිය ගිහි ඇඳුම පිටින් උතුම් රහත් ඵලයට පත් වෙන්නේ මේ ජීවිතේ අනිත්‍ය වඩලා තිබ්බද? නැහැ. මීට ඉස්සෙල්ලා කවදාකවත් තෙරුවන් සරණ පිටලා තිබ්බද? නැහැ. කුමක්ද හේතුව? පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පුහුණු කළා වූ ඒ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් සීලේ ආර්ය භාවයත් ඒ වගේම අනිත්‍ය සංඥාවත් සතර සටිපට්ඨාන ධර්මයක් තුළින් ලබා ගත්තා වූ අතීත සංස්කාරයන්ගේ ඵලයයි බුදුරජාණන් වහන්සේගේ එක කමඨහනක් තුළින් බාහ්‍ය තමගේ ජීවිතේ මතු කරලා ගන්න තේරෙනවා. ඒ නිසා පෙර ජීවිතේ අපි අනිත්‍ය සංඥාව පුරුදු කරලා පුහුණු කරලා තියෙන කෙනෙක් නම් මේ ජීවිතේ අපේ කුසල් ශක්තිය ශක්තිමත් නම් ඇත්ත වශයෙන්ම අපිට අවසාන චුතිසිත කියන කාරණේදී කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක් ඔස්සේ අනිත්‍ය සංඥාව මතු කර ගැනීම පහසු අනිවාර්යම තියෙනවා. අවසරයක් ලැබෙන්නේ දැන් අපි අනිත්‍ය දකින්නවා කියලා කියන එක දැන් උදාහරණයක් වශයෙන් දැන් මරණසන් මොහොත අනිත්‍ය දකින්නවා කියනකොට සමහරවිට අතීතයේ දැන් මම අතීතයේ දැන් මේ භවයේ වෙන්නත් පුළුවන් පෙර භවයේ දෙයක් වෙන්නත් පුළුවන් මතක් වෙනදී. එතකොට අතීතයේ මම හිතුව මගේ හතුරෙක් මතක් වුණා කියලා. එතකොට දැන් මම සතර සතිපට්ඨානෙ පුහුණු කරන පුද්ගලෙක් නම් මා අනිත්‍ය දකින්නවා කියලා කියන්නේ අපේ සාමුදුනේ. දැන් ඒ හතුර කියන ඒ රූපේ මගේ මට දැනෙනකොට මතක් වෙනකොට ඒ හත් දැන් මසරදත් පිටයෙන් පුහුණු කරමින් සිටින කෙනෙක් නිසා මට එකපාරටම පේන එක ඔය දෙගුණ කොටසක් මම අභිමෝහතර හතුර කියන එක අභිවවලා අර දෙගුණ කොටස තමයි මට ප්‍රකට වෙන්නේ. ඒතකොට මම අනිත්‍ය කියලා දකින්නේ දෙගුණ කොටසක් විදිහට දකින්නවා. ඒ දෙගුණ කොටසක් පොළොවට පස් වෙලා දෙයක් කියලා විදිහට අනිත්‍ය විදිහට දකිනවා මිසක් අර හතුර කියන සංඥාව ගන්න නැතුව ඉන්නේ දෙගුණ කොටසක් මේක අනිත්‍ය කියලා දකින. ඒ එහෙමද අපි හැමෝම අනිත්‍ය කියලා සලකන්නේ? දැන් මේම අනිත්‍යයි කියන කාරණේදි මහත්වෝ අපිට දැන් බුදුරජාණන් වහන්සේ රූපේ අනිත්‍යභාවය දකින්නවා කියන කාරණේ තුල සතර සටිපට්ඨානේ කායම් පස්නාට දාලා දේශනා කරනවානේ. ආ එතන හැටියට සතර මහා ධාතු හැටියට දෙතිස් කුණුපේ හැටියට ඉරියව්පයත්න කායක් හැටියට මරණානුස්සති හැටියට කියලා. ඉතින් මේ මුලින්ම අපි මේ ආකාරයෙන් මම මීට ඉස්සෙල්ල මේ කාරණේ ගැන මතක් කරලා තිනවා. මේ නිරතුරුවම මීට අදාළව රූපේ අනිත්‍යභාවය අපි දකිමින් හුරු වෙනවා. නමුත් මහත්මයා මේ ප්‍රශ්නේ අහන්නේ මරණාසන්න මොහොතකදී. නමුත් මරණාසන්න මොහොතකදී මහත්මයා අපිට මේ වගේ විස්තරාත්මකව දැක දකින්න ක්‍රමයක් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. මරණාසන්න මොහොතකදී අපිට එකපාරට අපේ හතුරෙක් දැක්කොත් එතනදී මහත්මයා අපි එක ෂණින් මේ හිත අනිත්‍යයි කියලා නැත්නම් ඒ රූපේ අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙනවා.
තේන ඒ රූපය අනිත්‍යයි කියලා දකින්න දක්ෂිනේ. ඒතොර එහෙම නැතුව මරණාසන්න මොහොතේදී මම මෙයා මගේ හතුරෙක් මම මෙයාට මච්චි ඕවා කී කියා ඉන්නේ ගියාම එකපාර මුස්ම යන පුළුවන්. තේරෙනවද? එනිසා මරණාසන්න මොහොතකදී අපිට මහත්ව රූපය විග්‍රහ කර කර ඉන්න බෑ. එනිසා මරණාසන්න මොහොතකදී රූපයක් දැක්කොත් දකින්න මොහොතේ මේ රූපය අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙනවා. තේරෙනවද? එනැත්තම් සකස් වෙන හිත අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්නු. ඒ නිසා මරණාසන්න මොහොතේදී එවැනි තීරණාත්මක ෂණයෙන් සිද්ධ වෙන අවස්ථාවක් නිසායි අපි කියන්නේ ඊට පෙර ආතෝ මේ රූපය සතර සටිපට්ඨාන ධර්මයන්ගේ කායानुපස්සනාවට අදාළව ලිහලා කඩලා බලලා පුරුදු වෙන්නේ කියලා. තේරෙනවද? එතන ලිහලා කඩලා බලලා පුරුදු වුණාට පස්සේ මරණාසන්න මොහොතේ අර චුතිසිත ඇසුරු සැනක් වගේ සකස් වෙන චුතිසිතේදී අපි මේක ලිහලා කඩන්න ගියොත් ආයිමත් අපි සංස්කාරයක් තමයි අල්ලගන්නේ. තේරෙනවද? එනිසා මරණාසන්න මොහොතේ අපි ඉදිරියට එන රූපය එක පාට අපේ පුරුදු ඔසේ අපි අට්ටික සංඥාවෙන් දැක්කත් ඒ දකින්න අට්ටික සංඥාවත් අනිත්‍යයි කියලා ඊළඟ හිතෙන් තක් ගාලා දකින්න වෙනවා. එහෙම නැත්නම් අපි අට්ටික සංඥාවට බැඳුනා වෙන්න පුළුවන්. එතෙන්දී අපි අට්ටික සංඥාවට බැඳුනොත් අනිවාර්යයෙන්ම අපි සස්ත්‍රීක සුගතිය උපතක් ලබන්න පුළුවන්. තේරෙනවද? මොකද අට්ටික සංඥාව කියන්නේ නිත්‍ය සංඥාවක්. ඒ අට්ටික සංඥාවත් මහ පොළොවට පස් පටවිය බවට පත් වෙනවා. පස් වෙනවා. තේරෙනවද? එසම ඉවලේ අපි මරණාසන්න මොහොතේ අපේ ඉදිරියට එන අපි කැමති වේවා අකමැති වේවා රූපේ එක ෂණයෙන් අපි අට්ටික සංඥාවෙන් දකින මොහොතේ මේ දැක්කා වූ අට්ටික සංඥාවත් අනිත්‍යයි කියන තැනට යනවා. තේරෙනවද? ඒ දැක්කා වූ අට්ටික සංඥාවත් අනිත්‍යයි කියන මොහොතේ අපි මැරුණ නැත්නම් ඒ අනිත්‍යයි කියලා දැක්කා වූ හිතත් අනිත්‍යයි කියලා දකින්න. තේරෙනවද? ඒ දකින මොහොතේ මං තාම ජීවත් වෙනවා කියලා හිතනවා මම ජීවත් වෙනවා කියලා දැක්කා වූ හිතත් අනිත්‍යයි කියලා දකින්න. තේරෙන්නේ? ඉතින් එතනදී අනිවාර්යයෙන්ම මේක පුහුණු වෙන්න තමයි අපි මුලින් මැරෙන්න පෙර ආතුව ජීවත්ව ඉන්න කාලේ මේක ලෙහෙලා කඩලා මේකේ යථා ස්වභාවය දැකලා පුහුණු වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. අපි හඳුන්නේ එය මරණාසන්න මොහොතට අදාළව තවදුරටත් විස්තර කරන්න පුළුවන්ද? දැන් එතනදී මහත්කෝ දැන් නිරේතුරුවම මම මතක් කළානේ එතන වේගය නෙමෙයි සතියසිය කියන කාරණේ තියෙන කියලා. තේරෙනවද? ඒකත් අවසාන චුති සිතේදී අනිත්‍ය සංඥාවක් මතු කරලා ගනිද්දී ඒ මතු කරලා ගන්නවා කියන කාරණේ තුල වේගයක් කියන කාරණේ වේගයෙන් මතු කරගත්තා කියන කාරණයක් නෙමෙයි තියෙන්නේ. එතන සතියසිය තුලින් තමයි යා මතු කර ගන්න. ඒතකොට දැන් සතියසිය තුලින් මතු කර ගනිද්දී මහත්කෝ මේ සතියසිය කියන කාරණයක් එකම සකස් වෙන තව හිත් වේලියක් තියෙනවා. තේරෙනවද? ඒ සිත්තේදී මේ පංච උපාදානස්කන්ධයේ වේගවත් භාවය නිසා විඥානයේ වේගවත් භාවය නිසා රූපයේ අනිත්‍ය වෙන වේගවත් භාවය නිසා මාත්‍ය මේ වේගය කියන කාරණය මෙතනදී අපිට මේ පියවියසෙන් දකින්න බෑ. තේරෙනවද? එතකොට නිරේතුරුව දැන් මෙතන සතිය සිය සකස් වෙන මොහොතේම එයා තුල ධම්මවිජය බොජ්ජංගේ සකස් වෙනවා. එතකොට ධම්මවිජය බොජ්ජංගේ සකස් වෙන මොහොතේම එයා තුල වීරිය සකස් වෙනවා. තේරෙනවද? එතකොට වීරිය සකස් වෙන තැනදිම එයා තුල ප්‍රීතිය පස්සද්ධිය කියන කාරණා දෙකක් සකස් වෙනවා. ඒතර අවසාන චුති සිත නිවැරදිව ගලප ගන්න දක්ෂ කෙනා මහත්වෝ මරණාසන්න ඇඳ උඩ කෑ ගහලා පෙරලිලා දඟල දඟල ඉන්නේ නැහැ. එයා ප්‍රීතියෙන් පස්සද්ධියෙන් ඉන්නේ. එයා ධර්මයේ සැහැල්ලුව දැක්කා. ඒතර ධර්මයේ සැහැල්ලුව දැක්කේ කුමක් නිසාද? එයා තුල සකස් වෙන්නා වූ වීරය තුල. ඒතර ඒ වීරය සකස් වුණේ කුමක් නිසාද? ධම්මවිජය බොජ්ජංගේ තුල. ධම්මවිජය බොජ්ජංගේ සකස් වුණේ කුමක් නිසාද? සතියසිය තුල. එතකොට දැන් එයා තුල සකස් වෙන්නා වූ වීරය ඇසුරු කරගෙන සකස් වුණා වූ ප්‍රීතිය පස්සද්ධිය තුල අන්න එයා තුල සමාධිමත් හිතක් සකස් වෙනවා. තේන්න? සමාධිය කියන්නේ පංච නීවරණ දැන් යට වුණා වූ සමාධිමත් සිත. ඒ සමාධිමත් සිත තුල උපේක්ඛාව කියන තැනට හිත එනවා. තේන්න? දැන් මේ මරණාසන්න මොහොතේ ඉන්න මිනිස්යාගේ හිත උපේක්ෂාව කියන තැනට. උපේක්ෂාව කියන්නේ මොකද්ද? ඇලීම් ගැටීම් වලින් තොරයි. මේ ඇලීම් ගැටීම් වලින් තොර තැනදී තමයි මහත්යෝ එයා ධර්මානුකූලව තමන්ගේ අනිත්‍ය සංඥා මතු කරලා ගන්න. තේරෙනවා? ඒතකොට මේ ධර්මානුකූලව මතු කරලා අනිත්‍ය සංඥා මතු කරලා ගන්නවායි කියන කාරණේදී එයා වේගය කියන කාරණයක් නෙමෙයි එතෙන්ට අදාළ වෙන්නේ. තේරෙනවා? ඒතකොට එතන වේගය නෙමෙයි සකස් වුනේ. එතන තියෙන උපේක්ෂාව සමාධියේ ඵලයේ තුලින් සකස් වෙන උපේක්ෂාව තුල එයා ඉන්නේ. ඒතකොට උපේක්ෂා සහගත සිතක් තුල කොතනකවත් වේගය කියන කාරණේ අදාළ නැහැ. තේරෙනවා? එතකොට උපේක්ෂාව සෑම වෙලාවම පෝෂණය වෙලා තියෙන්නේ සති ධම්මවිජය වීරය පස්සද්ධි ප්‍රීති මේ ප්‍රීතිස මේ සමාධි කියන කාරණා හය එකතුවකින්. තේරෙනවා? එතකොට එතන තියෙන උපේක්ෂාව තුල මහත්යෝ වේගයක් නෙමෙයි නිරතුරුවම තියෙන්නේ. තේරෙනවා? මේ කාරණා හයෙන් පෝෂණය වුණා වූ නිරතුරුවම සමාධිමත් සිතක් තුලයි ඉන්නේ. තේරෙනවා? එතකොට මේ සමාධිමත් තුල හිතක් තියෙන නිසායි එයාට නිරතුරුවම අවසාන හිත ධර්මානුකූලව කල්පනා කරගන්න දශභාවි.
නමුත් උපේක්ෂාවෙන් තොර ඇලෙන ගැටෙන හිතක් තිබ්බා නම් ඒ ඇලෙන ගැටෙන හිත තිබ්බේ කුමක් නිසාද? ප්‍රීතිය පස්සද්ධිය දුර්වලයි. ප්‍රීතිය පස්සද්ධිය දුර්වල වෙන්නේ මොකද්ද? ධම්මවිජේ බොජ්ජංගේට අදාළ වීර්ය සකස් කරගත්තේ නැහැ. ඒතොර ධම්මවිජේ බොජ්ජංගේට අදාළ වීර්ය සකස් නොවුනේ කුමක් නිසාද? ඊට අදාළ සතිය සිය පිහිටුවේ නැහැ. සතිය සිය පිහිටුනේ නැති කුමක් නිසාද? ඊට අදාළව කල්යාණ මිත්‍රාස සද්ධර්ම ශ්‍රවණිය නුවණින් මෙනෙහි කිරීම සහ ආර්ය මාර්ගයේ වඩලා තිබ්බේ නැහැ. එතකොට එහෙනම් මෙතනදි මහත්ව මෙතන අවසාන චුති සිතේදී එයා ධර්මානුකූලව අනිත්‍ය සංඥාව මතු කරලා ගන්න නම් අනිවාර්යෙන් මෙයාගේ හිත උපේක්ෂාව කියන තැන තියෙන්න ඕනේ. තේන්න උපේක්ෂාව. නමුත් වේගය කියන කාරණේ තියෙනවා කියන තැනදී එතන තියෙන පංච නීවරණය. තේන්න වේගය කියන කාරණා. මෙතන වේගය නෙමෙයි තියෙන්නේ. උපේක්ෂාව කියන කාරණේ තුල තියෙනවා මේ උපේක්ෂාව කියන කාරණේ තුල මේ සප්ත බොජ්ජංගේ ධර්මයන් සියල්ලම පෝෂණය වුණා වූ තැන තමයි උපේක්ෂාව කියන්නේ. ඒ උපේක්ෂාව තුළ සකස් වෙන ඇලීම් ගැටීම් වලින් තොර සිත නිරතුරුව මෙයාට සතර සටිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍යභාවය මතක් කරලා දෙනවා. ඒතර තමයි තියෙන්නේ. එතනදී යා අදක්ෂ වුණා. තේරෙනවද? යම් විදිහකින් යා සප්තබොජ්ජංග වැඩිලා දැන් ප්‍රීතිය පස්සද්ධිය සකස් වෙලා ඒ ප්‍රීතිය පස්සද්ධිය තුළින් සමාධිමත් හිතක් සකස් වෙලා උපේක්ෂාව කියන තැන ඉන්නවා. නමුත් දැන් එයා උපේක්ෂාව කියන තැන ඇලිලා ඉන්නේ. තේරෙනවද? මොකද යම් හේතුවක් නිසා මේ කාමයන්ගේ ආස්වාදය නිසා යා මේ උපේක්ෂාව කියන තැනට ඇලිලා. ඇලිලා සමාධිමත් හිතෙන් යා ධානාගත මනසකින් සමාරට ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් එයා මේ මොහොතේ මේ උපේක්ෂාව අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. තේරෙනවද? ඒ උපේක්ෂාව තුළ තියෙන ආස්වාදය නිසා එයා උපේක්ෂාවේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. එයා මේ සමාධිමත් හිතේ තියෙන ආස්වාදය නිසා යා සමාධිමත් හිතේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. එයා සමාධිමත් හිතට උපේක්ෂා සහගත හිතට බැඳෙමින්ම අවසාන චුතිස්ත සකස් කරගන්න. එයා භවයේ උප්පත්තියක් ලැබුණා. සතර අපායෙ මිදුනේ නැහැ. ඒ උපේක්ෂාව කියන හිතට බැඳුණා. තේරෙනවද? නමුත් ඒ ආස්වාදයට එයා බැඳුණා. තේරෙනවද? නමුත් එතනත් වැඩුණේ පංච උපාදාන මේ සප්තබොජ්ජංග ධර්මයන්මයි. තේරෙනවද? නමුත් ඒක ලෞකික සප්තබොජ්ජංග ධර්මයන් හැටියට වැඩුණේ තන ලෝකෝත්තර අර්ථයේ වැඩුණේ නැහැ. එතකොට එයා දක්ෂ වෙන්න ඕනේ. උපේක්ෂාව කියන තැනට සප්තබොජ්ජංග ධර්මයන් වැඩිලා එද්දී ඒ උපේක්ෂාවත් සතර සටිපට්ඨාන ධර්මයන්ට යොමු කරලා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයක් හැටියට දැකලා මේ උපේක්ෂාව මේ සමාධිමත් හිතත් අනිත්‍යයි කියන තැන දකින්න. ඒ දැක්ක තැනයි මහත්වයා චතුරාර්ය සත්‍ය මේ ආමේසෝන් ඵලයට අදාළව පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ගන්න. ඒ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ගනිද්දිම ඒ අනිවාර්යෙන් මේ මොහොතේම තෙරුවන් ක්‍රියාචර සද්ධාව සකස් වෙනවා. මොකද යා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කේ තෙරුවන් කෙරේ වූ අචල සද්ධාව සකස් වෙන නිසාමයි. තේනද? ඒතකොට යා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින මොහොතේම තෙරුවන් කෙරේ අචල සද්ධාව සකස් වෙලා ඒ තෙරුවන් කෙරේ අචල සද්ධාව සකස් වෙන මොහොතේ මාත්‍රයා දක්ෂයි. සීලය ආර සීලයක් හැටියට එයා තුළ වැඩිලා. ඒවා ස්වයංක්‍රීයව වැඩෙන දේ. තේනද? නමුත් මේ සියලුම දේ වැඩෙන්න නම් මාත්‍යෝ සති සම්බොජ්ජංගේ අනිවාර්යෙන්ම අප තුළ වැඩෙන්න ඕනේ. ඒ වැඩි මේ ඵලයක් හැටියට තමයි මාර්ගය පල්ලයට ගමන් කරලා උපේක්ෂාව කියන තැනින් අපේ දක්ෂභාවය තමයි තමයි උපේක්ෂාව නිට්ටයභාවයෙන් ගත්තොත් භවයේ සුගතියට යනවා. උපේක්ෂාවේ අනිත්‍යභාවය දැක්කොත් අපි විදර්ශනා නුවණ සකස් කරගෙන මිය පරලොව යනවා.